අයිබවන් කුකි සුදු YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට වෙනස්ම විදිහේ පැණිවලු රෙසිපි එකක් තමයි අරන් ආවේ. බූන්දි රසට රසයට පැණිවලු ලේසියෙන්ම හදාගන්න හැටි මම අද ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්න කියලා. ඔයා අද නම් මගේ channel එකට මුලින්ම එකතුනේ මගේ channel එක subscribe කරන්න. एवागेम नोटिफिकेशन लागाने लगम तीन बेल आइकन का क्लिक कराने अभी तेम बालू मुकोहमद हदाने मनादापीठ ऑन कराने कियला मुली मम पाम पीटी आरंती नो कप एकाई खायला मांग पीरिसी को पलिन तमाय मैनला आरंती अन्ने इलागटे मांगे कटे लुनुते हैं दी खायला दागन नम पड़ी प्रमाण या इलागटे मांगे कटे बेकिंग पाउडर दागन नो ते हैं दी एकाई बाग या ඊළඟට මම වැනිලා දා ගන්නවා තේහෙන්දි 1 භාගයක් දැන් මේ ටික දාගත්තට පස්සේ අපි ටිකක් කලවම් කරගමු ඒ ටික හොඳින් කලවම් කරගත්තට පස්සේ මම පුඩ් කලරින් අරන් තියන රතු පාටේ බූන්දි රතු පාටනේ හදන්නේ නිසා මම රතු පාටට අරගත්තේ කින් කලරින් මේ සැඳි එකක් දාගෙන හොඳින් කලවම් කරගන්නවා ඊළඟට මම වතුර අරන් තිනවා සාමාන්‍ය ඇල් වතුර අරන් තින්නේ වතුර ගොඩාක් එක සැරේ දාන්න එපා ටිකෙන් ටික දාලා බැටර් එක හදාගමු ගොඩක් දියාරු බැටර් එකක් නෙවෙයි අපි හදන්නේ ඝනකමට මම ඔයාලට හරිපදම ගන්න විදිය පෙන්වන්නම් මේ විදිහට වතුර ටිකෙන් ටික දාලා හොඳට කලවම් කරගන්න පිටි කැටිති නැති වෙන්න හොඳට මේ විදිහට විස්ක එකෙන් කලවම් කරගන්න හැන්දකින් උනත් පුළුවන් මේ විදිහට හොඳට කලවම් කරලා පිටි කැටිති ඔක්කොම හොඳට දිය කරගන්න වතුර ගොඩාක් දාන්න යන්න එපා හැමුණොත් වතුර වැඩි වෙන්න පුළුවන් ඔන්න දැන් වතුර ඇති මේ බලන්න මේ පදෙම තමයි හරි මේ විදිහට හැන්දට අරගෙන මෙහෙම උස්සලා වටෙද්දී කැඩි කැඩි වගේ වැටෙන්න ඕනේ ඒක තමයි පදෙම කොඩක් දියාරුවට වැක්කිරුණොත් හරියට එන්නේ නැහැ. නිසා වතුර ටිකෙන් ටික දාලා මේ පදමට හදාගන්න. දැන් මම බැටේ එක මේ වගේ සෝස් බෝටල් එකකට පුරවන්නයි යන්නේ. මම සෝස් බෝටල් එකේ කට ටිකක් ලොකු වෙන්න කපලයි අරන් තියෙන්නේ. දැන් අපි සෝස් බෝටල් එකට පුරවගමු. ඔයාලට මේක පයිපින් බෑග් එකකට දාගන්නත් පුළුවන්, පොලිතින් බෑග් එකකට හරි ප්ලාස්ටික් බෝටල් එකකට උනත් දාගන්න පුළුවන්. දැන් කට හොඳට තද වෙන්න සෝස් බෝටල් එකේ වහන්න. අපි දැන් sugar syrup එක හදාගමු. මම sugar syrup එකට සීනි කප් දෙකක් අරන් තිනවා. පීරිස්කෝප්යෙන් අරගත්තේ. ඊළඟට වතුර කප් එකක් දාගන්නවා. දාලා හොඳට සීනි ටික කලවම් කරමින් ඒ කියන්නේ දිය කරගන්න ගමන් සීනි ටික හොඳින් රත් කරගන්නවා. මේ පැණියක හොඳට උතුරනකන් රත් කරගන්න ඕනේ. මේ බලන්නකෝ දැන් හොඳට උතුරගෙන එනවා. गिंदर गोडाक वैडी करला तियागान एपा इमनोत कैरमल वेन्न बलाई एनिसा मीडियम हीट के वागे गिंदर तियागान मंग वालेट हरिम पद्म पेन्नान्नां पेनी के गोडाक मुकु करगान नेह मंग वालेट हरिपद्म पेन्नान्नां तें मेबलन उन्न हेंदट अरगत्ता हम वेटेद्दी गोडाक एक दिगट वेटलेयान नेतिव मुलेटिक वेक्केरिला මේ විදිහට අන්තිමට වැටෙන් ටික ඇදි ඇදි වැටෙනවා නම් ඒ පදෙම තමයි හරි. ගොඩාම නූල් ඇදෙනකන් ඉන්නත් එපා මේ බලන්නකෝ. ගොඩාම නූල් ඇදෙන තරමක් තමයි නූල් ඇදෙන්නේ. අන්න ඒ පදෙමට හදාගන්න. ඊළඟට මම pan එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් කරගන්නවා. ගොඩාක් ගින්දර වැඩි නොකර තෙල් එක රත් කරගන්න. දැන් අපි පැණිවලු දාන්නයි යන්නේ. මුඩිය හොඳට තද කරලා වාගන්න. ඊළඟට මේ විදිහට රවුමට ලස්සනට පැණිවලල්ල දාගන්න. අන්තියට මේ විදිහට මැදට කරලා නවත්තන්න. නැත්තම් පැණිවලල්ල කැඩිලා යනවා බැදෙද්දී. මම දැන් තව එකක් දානවා. බලන්න ගොඩක් ඉක්මනට බැදිලා උඩට එනවා. ගින්දර මීඩියම් හීට් එකේ තියාගන්න. මම දැන් තව එකක් දානවා. මෙයාගේ pan එකක් ගත්තාම ඔයාලට ගොඩක් එක සැරේ දාගන්න පුළුවන්. දැන් ඔන්න ඉස්සෙල්ලා දාපු දෙක බැදලා ටිකක් උඩට ඇවිල්ලා මේවා දෙපැත්ත පෙරලමින් බැද ගන්න ඕනේ නැත්නම් එක පැත්තක් විතරක් බැදෙයි මේ විදිහට දෙපැත්ත පෙරලමින් හොඳින් බැද ගන්න. ඒක ගොඩාක් මුරුක්කු වගේ කර වෙන්න බැදගන්නේ නැහැ. තරමක් ක්‍රිස්පි වෙන්නයි බැදගන්නේ.
බාගෙට අමුවට බැද ගන්නත් එපා. ඔයාලගේ හැන්දට හයිය ගතිය දැනෙනවා. ඒ විදිහට හැන්දට හයියට දැනුනහම පැණියකට අයින් කරගන්න. බලන්න හැන්දෙන් හයියට දැනෙනවද කියලා. එතකොටයි අයින් කරගන්න ඕනේ. ගොඩාම් බැද ගන්නත් එපා. තරමක් ක්‍රිස්පි වුනහම අයින් කරගන්න. මම දැන් ඒ ටික අයින් කරලා තව ඒවා ටිකක් දාලා ඒ ටිකත් ඒ විදිහටම දෙපැත්ත මාරු කරමින් හොඳින් බැද ගන්නවා. මේ බලන්නකෝ දැන් දෙවෙනි එක දානකොට අර මුලින් දාපු එක ඉක්මනින්ම බැදිලා උඩට එනවා. ඇස්සෙන්ට උඩට ආවා බලන්න. ඉන්දර ගොඩක් වැඩි කරන්න එපා. මීඩියම් හීට් එකේ තියාගන්න. ඒ වගේම දෙපැත්ත මාරු කරන්න අමතක කරන්න එපා. ඉන්දර අඩු කරලා තියාගන්න. ඒ වගේම ගොඩාක් ක්‍රිස්පි කරගන්නත් එපා. තරමක් ක්‍රිස්පි වෙනව හැන්දට දැනෙනවා. ඒ පදමට ආවහම ලිපෙන් අයින් කරලා පැණියකට දාගන්න. මම දැන් මේ විදිහට ඔක්කොම පැණිවලු ටික ලස්සනට රසට හදාගන්නවා. ඔන්න මේ තියෙන අපේ පැණිවලු ටික. ඔයාලට පේන ඇති ගොඩක් ලස්සනයි. හොඳට පැණි තැවරිලා තියෙනවා. ඒ වගේම ලස්සනට තියෙනවා. හරිම රසයි. ලේසියි හදාගන්න. ඔයාලට ගොඩාක් අඩු මුදලක් තමයි යන්නේ. ලොකු ප්‍රමාණයක් හදාගන්න පුළුවන් මේ ගත රෙසිපි එකෙන්. ඉතින් ට්‍රයි කරලා බලන්න. මම හිතනවා ඔයාලා වීඩියෝ එකට ආස වෙන්න ඇති කියලා. ඔයාලට වරදින්න නැතුව හරියට හදාගන්න විදිය මම කියලා දුන්නා. ඉතින් ට්‍රයි කරලා බලන්න. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ වීඩියෝ එක යාළුවෝ අතර ෂෙයා කරන්න. මගේ channel එකව subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු.